ආයුබෝවන් හැමෝටම සාන ස්කූල් YouTube චැනලයට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා ඩ්‍රයිවිං ලයිසන් එක ලබා ගැනීමේදී ලිඛිත පරීක්ෂණයට ප්‍රශ්න 40ක් තියෙනවා එහිදී ප්‍රශ්න 40න් අනිවාර්යයෙන් ප්‍රශ්න 30ක් සමත් විය යුතුයි සැහැල්ලු වහන ඍතු බලපත්‍රයක් ලබා ගන්න ඕන ඉතින් මම ඊට පෙරද ප්‍රශ්න 80ක් ඔයාලට කියලා දුන්නා ඒ වගේ උත්තරත් එක්ක ආයිමත් මම ඔයාලගේ දැනුම වර්ධනය කිරීම සඳහා ඒ කියන්නේ මාර්ග සංඥා නීති රීති රෙගුලාසි පිළිබඳ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් මම නැවත ඔයාලට ප්‍රශ්න 80ක් කියලා දෙනවා ඉතින් මේ ප්‍රශ්න 80ටත් ඔයාලගේ කාලය කැප කරන්න අනිවාර්ය විභාග සමත් වෙන්න පුළුවන් ඔයාලා විභාග සමත් වෙලා ආවට පසුව අනිවාර්යයෙන්ම මගේ මේ वीडियो कट कमेंट कर लाइक कर सब्सक्राइब करना अमतक कर अभी मुलिम मेमो पलवनी प्रश्नाक इकट पलवनी तमें बला मिथन दीनवा आरक्षाकर नुमति दुमरी हरस्मारे इदिरियन इदिरियनवेमे मतगति आगा अनतुर्वेमी संज्ञा वर्णवे मेम मार्ग संज्ञा दी आरक्षाकर नुमति दुमरी हरस्मारे ඉදිරියෙන් කියනවා නම් කහසා කළු පසෙන් මත් තියලා තියෙන්න ඕනේ ඒ වගේම කෝච්චියා මුන්දාගෙන ස්වභාවයක් පෙන්වන්න කරනවා අර අපි දෙවෙනි ප්‍රශ්නයට යමු මෙතන තියෙන රතුපාට රවුමක් මේ රතුපාට රවුමක් කියන්නේ මාර්ගයේ වසායත එතකොට ඕන මතක තියාගන්න කාර් වලට බයික් වලට නෙමෙයි සියලුම වාහන සඳහා මාර්ගයේ වසායත ඊට පස්සේ තියෙන අංක 3 ඔයා බලන්න මේ තියෙන අනතුරු ඇඟීමේ සංඥාවක් අනතුරු ඇඟීමේ සංඥාවක් හඳුනා ගන්න ඕලා හොඳට මතක තියාගන්න කහසා කළු පසු මෙමේ අනිවාර්යෙන් ඉදිරියෙන් කියනාමේ මුලට හෝ අගට අනිවාර්යෙන් ඉදිරිය තියෙන්න ඕනේ මේ පේනෝනේ දැන් මේ ලිස්සනෝ වගේ පාර තියෙනවා කාර් එකක් තියෙනවා ඒ කියන්නේ ලිස්සන සුළු මාර්ගය එතකොට අනිවාර්යෙන් මම ඔයාලට කිව්වා ඉදිරියෙන් කියනාමේ මුලට හෝ අගට යදන්න ඕනේ කියලා ඊට පස්සේ ප්‍රශ්න අංක 4ට යනවා බලන්න මේකත් අනතුරු ඇඟීමේ සංඥාවක් මම ඔයාලට කිව්වා ඒකේ මුලින්ම ඔයාලට මම පැවසුවා ඇතුළේ තියෙන රූප දෙක හොඳට නිරීක්ෂණය කරන්න බලන්න පාරවල් දෙකක් තියෙන්නේ පාරවල් දෙක තනි පාරකට එකතු වෙනවා එතකොට දිත්ත රත මාර්ගයේ අවසානයේ ඉදිරියෙන් හරි ඊට පස්සේ ප්‍රශ්න අංක 5 මාර්ග සංඥාවෙන් දැක්කෙන්නේ බලන්න මෙතන තියෙන අනිවාර්ය වටරවුම වටරවුම ඉදිරියෙන් නොවේ වටරවුම ඉදිරියෙන් නම් අනිවාර්යෙන් කහසා කළු පසෙන් මතුර තමයි වටරවුම තියෙන්නේ මේ තමයි වටරවුම ඉදිරියෙන් අනිවාර්යෙන් වටරවුමක මූලික නිජයත් ඔයාලා දැනගන්න වටරවුමක මූලික නිජය තමයි දකුණෙන් පෙමෙන වාහන වලට ඉදදී ඒතු ඒතකොට මේකේ උත්තරේ තමයි අනිවාර්ය වටරවුම ඊට පස්සේ 6 තියෙනවා මාර්ග සංඥාවෙන් දැක්කෙන්නේ මෙහිදී ඔයාලා මතක තියාගන්න මේ ඊතලේ තියෙන වම් පැත්තට ඒතකොට අනිවාර්යෙන් මතක තියාගන්න ඉදිරියෙන් වම් පැත්තට හැරීතු වම් පැත්තට හැරීතු නොව ඉදිරියෙන් වම් පැත්තට හැරීතු මෙතන ඊතලක් තියෙනවා නේ නිසා හොඳට වාතේරුම් ගන්න ඊතලක් තියෙනවා වම් පැත්තට පැහැදිලි නේද ඒතර ඉදිරියෙන් වම් පැත්තට හැරීතු ලෙස උත්තරේ සඳහන් හේතුයි ඉන්පසු හත තියෙනවා බලන්න නලා ශබ්ද කිරීම තහනම් මේ තහනම් සංඥාවක් නලා ශබ්ද කිරීම තහන රතුපාට රවුම එක පැත්තකට මෙම කපලා තියෙනවා නම් ඒ කියන්නේ නිරූපණය වෙන දේ කරන්න තහනම් ඒ කියන්නේ මාර්ග සංඥාවෙන් අපිට ඒ නිරූපණය වෙන දේ දක්වලා තිනවා ඒ අනිවාර්යෙන් ඒ දිවල පැහැදිලිව මතක තියාගන්න අනිවාර්යෙන් නලා ශබ්ද කිරීම තහනම් මේ තහනම් සංඥාවක් ඒත මාර්ග සංඥාවෙන් දැක්කෙන මේ අනතුරු ඇඟීමේ සංඥාවක් කහසා කළු පසුමත් තුල දක්වලා තියෙන්නේ मेक बलने ईतले तीन मुन पेतरे तीन वंगत पेतर मे नम तीन त्वम पेतर वम पेतर मे वेलीमीट अपे अति तीन वेलीमीट हेडी नम तीन अनेक भाव संधान कल तीन इतना मेक वम पेत्र वेलवीट वांगो ने मे वेलवीट वांगो इदिरी इदिरी की ना मे मुलटो अगट अनिवार पास नमय नमय बलने मेतन खार बैक मार्गे वसायत नवे सीएलम वाहन सदा मार्गे वसायत के वाल तीर सीएलम वाहन सदा मार्गे वसाय अंकदाय मार्ग संज्ञा දැක්වෙන්නේ මේ මාර්ග සංඥාවෙන් දක්වන ඉදිරියෙන් නවතිනු අතුරු මාර්ගේ ඉඳලා ප්‍රධාන මාර්ගයට යද්දී ප්‍රධාන මාර්ගේ හම්බෙන්න කලින් මේ මාර්ග සංඥාව තිනවා ඉදිරියෙන් නවතිනු ඉදිරියෙන් නවතිනු මාර්ග සංඥාව පූර්ව දැක්කට පස්සේ ඔයාලා පොඩ්ඩක් නතර කරගන්න බලාපොරොත්තුෙන් ගමන් කර මන්දයත් ඉස්සරහෙන් ප්‍රධාන පාරක් හම්බෙන නිසා ප්‍රධාන පාර හම්බෙන තැන ස්ටොප් කියලා ඒ කියන්නේ නවතිනු කියන සංඥාව තියෙන. ඒතර මේ මාර්ග සංඥාවට උත්තරේ වෙන්නේ මොකද ඉදිරියෙන් නවතිනු. මොකද මන්දයත් මේක අනතුරු ඇඟීමේ සංඥාව. අනතුරු ඇඟීමේ සංඥාව දක්වලා තියෙන කාසා කළුපසුමත් තුළ ඉදිරියෙන් කියන මේ මුලට වගට එදිය තිබිය යුතුයි. ඊට පස්සේ අංක 11 මේකේ තනතුරු ඇඟීමේ සංඥාවක් දක්වලා තියෙන්නේ ඉදිරියේ මාර්ගයේ පටුවේ. බලන්න පටන් ගැනීමේදී මාර්ගයේ විශාලලා තියෙනවා. ඉදිරියට ඉදිරියට යන මාර්ගයේ පටු වෙලා තියෙනවා. මේ රූපසරණ දේශ බැලීමේදී ඒ බව හඳුනා ගන්න පුළුවන්. මේකට එතකොට දක්වන්න පුළුවන් ඉදිරියේ මාර්ගයේ පටුවේ. පටු පාලමක් නෙවෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ ඉදිරියේ මාර්ගයේ පටුවේ. ඊට පස්සේ අංක 12 වේග සීමාව. සාමාන්‍යයෙන් අපි ඔයාලා වේග සීමාව දක්වලා තියෙන ඉන්දියත් වේග සීමාවේ ආරම්භයත් වේග සීමාවේ අවසානයත් ඔයාලා සාමාන්‍ය විදිහට
කටයුතු කිරීමේදී දැනගත යුතු මේ වේග සීමා ආරම්භයේ දක්වලා තියෙන්නේ එතකොට මේ දක්වලා තියෙන්නේ වේග සීමාව මේ kmph පැයට කිලෝමීටර් ඒ කියන්නේ වේගය 40යි කියලා තමයි මේ හරි දක්වලා තියෙන්නේ ඊට පස්සේ අංක 13 මෙතන තියෙනවා බලන්න මේකේ රතුපාර රවුම කපලා තියෙන මේ එකයි රැකින් 1යි 2යි එතකොට මේ මේ ඉරවල් දෙකෙන් හදාස් කරන්න ඕන කියලා මතක තියාගන්න මතක තියාගන්න සිද්ධාන්තයට අර්ථ දෙකක් නිරූපණය කරනවා වාහන නැවැත්වීම සහ පැටවීම තහනම් වාහන නැවැත්වීම සහ පැටවීම තහනම් ඊට පස්සේ අංක 14 රතු එකට පස්සේ පත්තු වෙන්නේ රතු එසේ තිබීදීම කහ එක පත්තු වෙනවා ඒ කියන්නේ අපි යාමට සූදානම් විය යුතුයි ඊට පස්සේ 15 දැන් බලන්න මෙතන තනි අතර ගමන් කරන මාර්ගය වගේ නෙමෙයි මෙතන තියෙන්නේ පැහැදිලිද සාමාන්‍යයෙන් මේ තනි අතර ගමන් කරන මාර්ගයේ කපලා ආපෝ වාහන ඉස්සර කරන ස්වභාවයක් දක්වලා තියෙනවා එතකොට මේ තමයි වාහන ඉස්සර කිරීම තහනම් මේ තහනම් සංඥාවක් ඔයාලා තේරුම් ගන්න මේ ඉස්සර කරන්න බැහැ කියලා තමයි මේ අරින් දක්වලා තියෙන්නේ ඊට පස්සේ අංක 16 මේ පදිකම් මාරුණු ස්ථානය පදිකම් මාරුණු ස්ථානය ඉදිරියෙන් නම් කහසා කළුපසු මෙමත් තිබිය යුතුයි කියලාත් මතක තියාගත යුතුයි ඊට 17 දක්වලා දෙන ඉදිරියෙන් මාර්ගයේ ඉඩ දෙනවා මාර්ගයේ ඉඩ දෙනුනේ මේ ඉදිරියෙන් මාර්ගයේ ඉඩ දෙනවා ඒ දෙත් වල හොඳට තේරුම් ගත්තා සමහර අවස්ථාවලදී අතුරු මාර්ගවල ප්‍රධානට ගමන් කිරීමේදී ප්‍රධාන මාර්ගයේ කලබල ගතිය වැඩි එම නිසා අතුරු මාර්ගයේ ඉන්න අයට දැනුවත් කිරීම සඳහා මෙන්න මේ මාර්ග සංඥා පූර්වක ඉදිරියෙන් මාර්ගයේ ඉඩ දෙනවා හැබැයි මතක තියාගන්න ප්‍රධාන මාර්ගයට එකතු වෙන තැනත් අනිවාර්යෙන් දක්වනවා මාර්ගයේ ඉඩ දෙනවා ඉදිරියෙන් මාර්ගයේ ඉඩ දෙනවා මාර්ගයේ ඉඩ දෙනවා අන්න ඒ දෙත් වල හොඳින් අවබෝධ කරගත යුතුයි ඊට පස්සේ තියෙනවා අංක 18 පේන රූපදෙන මේ තනතුරු වැගීමේ සංඥා රූපසරණන් දිස බැලීමේදී වල පේනවා ගල් වැටෙන ස්වභාවයක් පේන. එතන මම ඔයාලට කෝ ඉදිරින් කියන නාමයේ මුරට වගට දැමිය යුතුයි කියලා. එතකොට මේ තුන ගල් පර්වත කැබිලි වැටෙන ස්ථානය ඉදිරි. ඊට පටු සංඥාන් දෙයක් කියන්නේ පටු පාලම ඉදිරි. සාමාන්‍යයෙන් බලන්න පාලමක තියෙන පාලම් වල තියෙන ආරක්ෂිත වැටවල් දෙක තමයි මේ නිරූපණය කළ තියෙන්නේ කියලා ඔයාලා හොඳට මතක තියාගන්න. මේ මතක තියාගන්නේ සිද්ධාන්තයක් හැටියට. එතකොට අනතුරු වැගීමේ සංඥාවත් තමයි මේ දක්වලා තියෙන කහසා කළුපසින්වත් තුල ඉදිරින් කියන නාමයේ ගෑවෙන්නත් ඕනේ. එතකොට මොකද්ද? පටු පාලම ඉදිරි. ඊට අංක 20 බලන්න ඔයාලා අංක 20 මේක ඔත්තේ දිනල වහන නැවැත්වීම තහන මේ තහනා සංඥාවක් අංක 1 දින රෝම ඉලක්කම අංක 2 තිබුත් ඉරට්ටේ මේ 1 දිනින්ද ඔත්තේ දිනල වහන නැවැත්වීම තහනම් කියලා අපිට දක්වන්න පුළුවන් ඊට පස්සේ අංක 21 තිනවා රාත්‍රී කාලයේදී ඔබේ වාහනේ සෑම විටම නතර කළ යුත්තේ හැම විටම අපි රාත්‍රී කාලයේදී වාහන නතර කරන්න ඕන ගමනාගමන දිශාවට මූණලා පැහැදිලිද එතකොට මේ බලන්න මේකෙත් එතකොට උත්තරේ වෙන්නේ රාත්‍රී කාලයේදී වාහනේ නතර කර යුත්තේ ගමනාගමන දිශාවට මූණලා වාහන නතර කර තිබේ හැකි ස්ථානයක් වන්නේ ඔයාලා දන්නා වාහන නතර කරන්න පුළුවන් ස්ථාන දන්නවා පදිකම මීටර් 25ක දුරින් තමයි වාහනය නතර කිරීමේ හැකියාව අපිට තිබෙන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා ඔබට වම්පසින් වාහනයක් පසු කර යා හැක්කේ. අපිට වමෙන් වාහනයක් පසු කරන්න පුළුවන්. අපි හැම වෙලෙම වාහනයක් පසු කරන්න ඕනේ දකුණටින් වමෙන් වාහනයක් පසු කරනවා නම් ඔයාලා හිතනවා අපි ඉදිරින් වාහනයක් යනවා. ඉදිරින් එන වාහනේ දකුණට සංඥා දාලා තියෙනවා නම් අපිට පුළුවන් වාහනයක් වමෙන් පසු කරන්න. අන්න ඒ වගේ වෙලාවට තමයි අපිට වාහනයක් වමෙන් පසු කරන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් අපි හැම වෙලෙම වාහනයක් දකුණින් පසු කරන්න පුළුවන්. මේ වාහනයක් වමෙන් පසු කරන්න පුළුවන් එකම වෙලාව තමයි ඉදිරින් එන වාහනය දකුණ සංඥා දාලා තිනවා. තිබුණොත් පමණයි කියලා දෙත් හොඳට මතක තියාගත යුතුයි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ බලන්න ඔබට වම්පසින් වාහනයක් පසු කර හැකේ කියන එක මම ඔයාලට කියලා දුන්නා. ඊට පස්සේ බලන්න ඔයාලා ඔබගේ වාහනේ මාර්ග අනතුරු භාජනය වුවොත්, ඒ කියන්නේ අපේ වාහනේ මාර්ග අනතුරු කර භාජනය වුවොත් එම අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ අපි පිහිටීම ලකුණු කරලා වාහනේ අයින් කරන්න ඕනේ. පිහිටීම ලකුණු කරලා අපි වාහනේ අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ අනිත් වාහන වලට බාධාාවක් නොවන අයුරු. අපි බලමු මේක උත්තරේ මොකද්ද කියලා. වාහනේ පිහිටීම මාර්ගය මත සලකුණු කර අනතුරු කර පුද්ගලයන් රැගෙන යාම සඳහාද ඔබටම වාහනේ පාවිච්චි කරන්න පුළුවන්. ඔව් ඇත්තටම පුළුවන් අපිට අනතුරුපත් පුද්ගලයන් අපේ වාහනේ අරගෙන යන්න පුළුවන් අපේ වාහනට මොකුත් අලාභණයක් සිදු වෙලා නැත්තම් අන්න ඒ දෙයත් මතක තියා අනිවාර්යෙන් පොලිස් ස්ටේෂන්ට වාර්තා කරන්න තුන අනතුරුක් පැය 24ක් ඇතුළත මේ පොලිස් ස්ටේෂන් එකට වාර්තා කළ යුතුත් කියලා මතක තියාගන්න අනිවාර්යෙන්ම ඒ දෙයත් සිහිය තබා ගන්න ඊට පස්සේ මත්පැන්නෝ මඩය භාවිතා කරන ඇතුළතදී අනිවාර්යෙන් මත්පැන්නෝ භාවිතා කළ වාහනයක් කෙලවදී අනතුරුක් වීම කාලය අඩු වෙන්නේ කාලය වැඩි වෙනවා ඒතර අනතුරුක් වීමට කාලය වැඩි වෙනවා කියලා උත්තරේ සැපේ යුතුයි ඊට පස්සේ අංක 26 රතවාහන නීති පිළිපදින විටදී ප්‍රමුඛත්වයේ දිය යුතු නිවැරදි ආකාරය වෙනුවෙන් මේක මාර්ග සංඥා පොත අධ්‍යයනය කිරීමෙන් ඔයාලට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් මේක ඔයාලට දක්වන්න පුළුවන් මේ පොලිස් සංඥා රතවාහන ආලෝක සංඥා මාර්ග සංඥා මාර්ගයේ මත
පිහිට වන සලකුණු ඊට පස්සේ නිවන දැල්වෙන ප්‍රධාන ලාම්පුවෙන් හැංගෙන්නේ ඒ කියන්නේ ෆෝලණය නිවන දැල්වෙන ෆෝලණය දැන් ඔයාලා හිතන්න ඔයාලා අතුරු මාර්ගේ ඉඳලා පාර ක්‍රොස් කරන්න යනවා කියලා ප්‍රධාන පාරකින් ලොකු වහනක් ඔයාලා හිතන්න ඔගේ බස් එකේ ඔයාලට දැකලා දෙන හෙඩ් ලයිට් එක ගහනවායි නිමනවායි ගහනවායි නිමනන්නේ හෙඩ් ලයිට් එකෙන් කියන්නේ ඔබ පැමිණෙන භවය ඊට පස්සේ ඊළඟ බලන්න ඔබ වෙනින් වාහනයක් ඉස්සර නොකළ යුත්තේ ඔබ වෙනත් වාහනයක් ඉස්සර නොකළ යුත්තේ අනිවාර්යෙන් අපිට අවදානම අංගකෙදි ඉස්සර කරන්න බෑ පදික මාර්ගෙදි ඉස්සර කරන්න බෑ මන්සන්දියේදි ඉස්සර කරන්න බෑ වංගුවලෙදි ඉස්සර කරන්න බෑ කියලා ඔයාලා අනිවාර්යෙන් තේරුම් ගත යුතුයි අධිවේගී මාර්ගය පරියන සඳහා තහනම් කර නොමැති වෙනු අනිවාර්යෙන් ලොරි වලට යන්න පුළුවන් බස් වලට යන්න පුළුවන් අපිට හොඳට මතක තියාගන්න අපිට යන්න බෑ ටීවී වලට බයිසිකල් වලට ට්‍රැක්ටර් වලට වගේ අන්න ඒ වගේ වාහන වලට යන්න බෑ හරි ඊට පස්සේ අංක 30 ඔබගේ වාහනේ පසු කර යාමට අදාස් කරන්න නම් ගත යුතු පළවෙනි කියාම ඔබ වාහනයක් ඒ කියන්නේ අපි වාහනේ වෙන වාහනයක් ඉස්සර කරගෙන යනවා නම් පළවෙනි කියා මාර්ග තුනක් තියෙනවා මුලින්ම තමයි නිරීක්ෂණය කරන්න ඕනේ නිරීක්ෂණයක් කියන්නේ ඊදිරියෙන් ඈත බලනවා ඇස් හරවා බලන සියල්ල ප්‍රත්‍යක්ෂ කරනවා හැබැයි නොපෙනෙන ප්‍රදේශයේ බලන්න ඕනේ අනිවාර්යෙන් මේ බෙල්ල එහෙම හරවලා බෙල්ල එළියට දාලා බලන්නේ නැහැ අන්න ඊදිය හොඳට මතක තියාගන්න අපි මුලින්ම කරන්න ඕනේ නිරීක්ෂණය කරන්න ඕනේ හරි ඊට පස්සේ 31 බලන පොලිස් නිලධාරියෙක් කියන පොලිස් නිලධාරි සංඥාව වල දන්නා නවතිනු හරි ඊළඟට අංක 32 වාහනය නතර කිරීමේ කරාට පස්සේ වාහනය පාරක කාපට් කරාට පස්සේ එතන සාමාන්‍යයෙන් ලස්සනට වම් අත පැත්තේ දකුණු පැත්තේ පාරේ දිගටම සුදු ඉර. ඒතර එක පාරේ අලංකරණය සඳහා නෙමෙයි ඇඳලා තියෙන්නේ. මේ රිය මාර්ගයේ අයින පෙන්වන රේඛාව. හොඳට තේරුම් ගත යුතුයි මේක තමයි රිය මාර්ගයේ අයින. එහෙම නැත්නම් වංගුවකදී දාවනපතේ කෙරවල අයින පෙන්වීම සඳහා යොදා ඇති සලකුණ. අනේ ඉදිරියත් හොඳට ඔයාලා එතන වංගුවකදී රිය මාර්ගයේ අයින පෙන්වන ආයතන රේඛාව තමයි මේකේ. එතකොට ඔයාලා මෙහෙම උත්තරයක් තියන දාංගලා තියන්න පුළුවන් සමහර ප්‍රශ්න වල වංගුවකදී රිය මාර්ගයේ අයින පෙන්වන ආයතන රේඛාව. ඒ වගේම දක්වන්න පුළුවන් මාර්ගයකදී අයින පෙන්වන රිය මාර්ගයේ අයින පෙන්වන ආයතන රේඛාව කියලා සඳහන් කරන්නත් පුළුවන්. ඊට පස්සේ වටවංගුවක මූලික නීතිය අනිවාර්යෙන්ම ඔයාලා දන්නවා වටවංගුවක් කියන්නේ මොකද කියලා. වටවංගුවේ මූලික නීතිය තමයි දකුණෙන් පැමිණෙන වාහන වලට ඉඩදිය යුතුයි. ඊට පස්සේ බලන්න මාර්ග සංඥාව තියෙන මාර්ගය මත හරස්වතට සලකුණු ඇත මෙම සලකුණින් දක්වා තිබෙන්නේ. මෙන්න මේ සලකුණින් දක්වලා තියෙන්නේ ඔයාලා බලන්න හොඳට මේක දක්වලා නැවතීමේ සංඥාව අතර නැවතීම තහනම් රතවහන සංඥා ආලෝක සංඥාව පොලිසියෙන් පාලනය වන මාර්ගයේ බෙදියන ස්ථානක පිනොද නැවතුම් රේඛාව. රතවහන සංඥා ආලෝක සංඥා හෝ ඒ කියන්නේ රතවාහන සංඥා තියෙන්නත් පුළුවන් ආලෝක සංඥා තියෙන්නත් පුළුවන් පොලිසියෙන් පාලනය වන මාර්ගයක ඒ කියන්නේ පොලිසියෙන් පාලනය කරන්නේ රතවාහන සංඥාමකින් හෝ පොලිසියමකින් හෝ ආලෝක සංඥා අන්න ඒ වගේ ස්ථානයක පිහිටවන ලද නැවතුම් රේඛාව ඒ කියන්නේ වාහනේ අනිවාර්යෙන් ස්ථානය අපි නතර කරගත යුතුයි අපි ඉදිරියට ගමන් කිරීමට සඳහා සුදුසු පරිසරයක් ඇති වෙන තේ හරි අන්න ඒක තමයි මේ හැරින් කියන්නේ මන්සන්දි කොටුවා සලකුණු කරගත ස්ථානයක ඔයාලා දක්වන මන්සන්දි කොටුවා සලකුණු කරන්නේ කොයි වගේ තැනක හතරමං හන්දියක ඊට වඩා වැඩි වෙන්න ඒ එන්නේ එන්නේ ඒවා වැඩි පාරවල් වෙන්නත් පුළුවන් අන්න ඒ වගේ හන්දික මන්සන්දි කොටුවක් සලකුණු කරාම අනිවාර්යෙන් පැහැදිලි මන්සන්දි කොටු නීති තමයි දකුණට හැරවීමේදී හැර පිටවීමේදී මාර්ගය වරිණම් මන්සන්දි කොටු තුළට ඇතුළත් නොවිය යුතුයි මේ කියන්නේ ඔයාලා හොඳට තේරුම් ගත යුතුයි අනිවාර්යෙන්ම මන්සන්දි කොටුවේ කොටුවක් තුළට ආවට පස්සේ අතරමං අද්දි ට්‍රැෆික් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් වාහනේ හැරවීමේ හැකියාව තියෙන අපිට දකුණු පැත්තට විතරයි පැහැදිලිද ඔයාලට අපිට ඉදිරියට යන්නත් බෑ වමට යන්නත් බෑ අපිට ඉන්න පැත්ත අනු අපි දකුණු පැත්තට හරවන්න පුළුවන් ඔයා හිතනවා කල ලයිට් තියෙනවා කියලා කල ලයිට් එක තිබිලා ඉදිරියෙන් කොළපත් වුණා කියලා අපි ට්‍රැෆික් එකක් තියෙනවා ඉදිරියට යන්න බෑ පැහැදිලිද වම් අත පැත්ත තියලා තිබුණා කියලා වම් පැත්තට කල ලයිට් එක ඒ කියන්නේ කල ලයිට් එක වම් පැත්තට සංඥාව දුන්නා කියලා අපිට වම් පැත්තට හරවන්න බෑ ට්‍රැෆික් එකක් තියෙනවා අපිට හරවන්න පුළුවන් එකම අවස්ථාව තමයි දකුණට පමණයි ට්‍රැෆික් එකක් තිබු තරම නැත්නම් අපිට නිකන් ට්‍රැෆික් එකක් නැත්නම් සාමාන්‍ය අපිට මන්සන්දි කොටුව පාවිච්චි කරන්න පුළුවන් හැබැයි පැහැදිලි කරගන්න මන්සන්දි කොටුව වල වාහනය නතර කරන් ඉන්නත් බෑ මන්සන්දි කොටුවේ තුලින් වාහනයක් ගියාට පස්සෙ තමයි ආපෝ අපිට මන්සන්දි කොටුව ඇතුළීමේ හැකියාව තියෙන්නේ අන්න ඒ දෙයත් ඔයාලා හොඳට මතක තියාගන්න ඊට පස්සේ 37න් දක්වලා තිනවා නවතිනු සංඥාව පිළිබඳ නැවතුම් රේඛාව අතුරු මාර්ගල ප්‍රධාන මාර්ගයට යනවා ප්‍රධාන මාර්ගයට ඒ අතුරු මාර්ගය එකතු වෙන තැන අතුරු මාර්ගයේ එක දිගට මැදලා තිනවා සුදු රේඛා දෙකක් නවතිනු පැහැදිලිද අන්නේ රේඛා දෙක ළඟ අපි නතර කරගන්න ඕනේ නතර කරලා තමයි දෙපැත්තම බල්ලා දෙපැත්තෙන් එන වාහන වලටම අඩි ඉඩ දිය යුතුයි අන්නේ ඒ දේ හොඳට ඔයාලා තේරුම් ගන්න ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න බලාපොරොත්තුෙන් ඉන්නව නම් අනිවාර්යෙන් නවතිනු රේඛාව හෝ සංඥාව පිළිබඳ ලොකු අවබෝධයක් අනිවාර්යෙන් ඔබ සතුව තිබිය යුතුයි හරි ඊළඟට තියෙන අංක 38 බලන්න
මේක කියන්නේ පාරේ මේක කියන්නේ ඔයාලට හොඳට මතකද නේද පාරේ මැද සුදු ඉරවල් ඇඳලා තියෙන්නේ ගොඩක් දුරට රියදුරු මහත්තුල දඩකොල කරන පොලිසියගෙන් කියන දඩයක් හේතු වෙන්නේ තමන් උදේ ඉඳලම හම්බ කරපු මුදල දඩය සඳහා ගෙවන්නේ මෙන්න මේ නීතිය දන්නේ අනිවාර්යෙන් මේ ඉර හොඳට මතක දකුණට මෙම හරවද්දි කපන්න පුළුවන් ඉස්සර කරද්දි මේ ඉර කපන්න බෑ මේ ඉර කැපීමේ එකම අවස්ථාව තමයි තියෙන්නේ අපිට අනතුරක් වළක්වා ගැනීම විතරයි මේ ඉර කපන්න පුළුවන් ඒතර හොඳට මතක තියාගන්න මෙන්න මේ ඉර දකුණට හරවද්දි වාහනයක් දකුණට හැරවීමේදී මිර කපන්න පුළුවන් වාහනයක් ඉස්සර කිරීමේදී මිර කපන්න බෑ අංක 39 න් බලන්න අනිවාර්යෙන් බලන්න මේ මේ මන්තිරු මන්තිරු තුනේ පාරක් මන්තිරු අපිට පේන විදිහ නම් මන්තිරු දෙකේ පාරක් හරි තන අනිවාර්යෙන් බලන්න මේ ඉදි ටීවිල් එක අනිවාර්යෙන්ම දකුණට හරවලා තින්නේ අනිවාර්යෙන්ම ඔයාලා මේ ටීවිල් එක අනිවාර්යෙන් දකුණට හැරෙයි ඒ තුයි මෝටර කාර්යය කෙලින්ම ඉදිරියට ගමන් කළ යුතුයි ඊට පස්සේ 40 40 බලන්න මේ තියෙන හතරමං හන්දියකදී සාමාන්‍ය වියදුරක් කටයුතු කරන්න පුළුවන් ආකාර නිවැරදිව කටයුතු කරන්න ඕනි ආකාරය මෙහිදී දක්වලා තිනවා ඔයාලට මතක තියාගන්න වියදුරෙක් ලෙස කටයුතු කරන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා එක නිරීක්ෂණය දෙක තීරණය තුන ක්‍රියාකරණය නිරීක්ෂණයට අනුව තීරණය තියෙන ඕන තීරණයට අනුව ක්‍රියා කිරීම තියෙන ඕන එතකොට මේක උත්තරේ තමයි නිරීක්ෂණය කරනවා තීරණය කරනවා ක්‍රියා කරනවා පැහැදිලිද දැන් ඔයාලට මම ප්‍රශ්න 40ක් කියලා දුන්නා හොඳට අධ්‍යයනය කරන් අනිවාර්ය විභාගෙ සමත් වෙන්න පුළුවන් ඔබට ජය මේ ප්‍රශ්න අංක එක ඔයාලට මේක විස්තර කරන්න ඕනේ නෑ මම කලින් ප්‍රශ්න පත්‍රවල මේක විස්තර කරලා තියෙනවා මේ මොකද්ද මේකේ උත්තරේ තමයි ආරක්ෂා කරන මුදු දුම්රිය හරස් මාර්ගය ඊට පස්සේ අංක 2 මේකත් මම ඔයාලට විස්තර කරලා තියෙනවා මොකද්ද මාර්ගයේ වසායත ඒතර සියලුම වාහන සඳහා මාර්ගයේ වසායත ඊට පස්සේ 3 මාර්ග සංඥා දැක්කේනේ මේ ලිස්සන සුළු මාර්ගයේ ඉදිරි මේක අනතුරු වෙංගීමේ සංඥාවක් කියලා වල දන්නවා අනතුරු වෙංගීමේ සංඥා කාසා කළුපසින්මත් තුර දක්වලා තින්නේ ඉදිරින් ගින්නා මේ මුලට හෝ අගට ඉදිරිය තිබිය යුතුයි ඊට පස්සේ මේ මාර්ග සංඥාවෙන් දක්වලා තින්නේ මොකද්ද 4 ඉරට්ටියේ දිනවල වාහන නැවැත්වීම තහනම් ඊට පස්සේ 5 මේක අනතුරු වෙංගීමේ සංඥාවත් මං අනතුරු ගා ඉදිරින් ගින්නා මේ මුලට හෝ අගට එදෙන්න ඕනේ කියලා මොකද්ද අනිවාර්ය වටරවුමද වටරවුම ඉදිරියෙන්ද මේක වටරවුම ඉදිරියෙන් අංක 6 දක්වලා තිනවා මෙන්න මේ ආකාර වාහන ඉස්සර කිරීම තහනම් ඊට පස්සේ අංක 7 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ මාර්ගයේ ඉඩ දෙනු ප්‍රධාන මාර්ගයෙන් ඉදිරියෙනි අනිවාර්ය ත්‍රිකෝණ මන්තර ඉදිරියෙන් මාර්ගයේ ඉඩ දෙනු ඉදිරියෙන් නොව ඔයාලා දන්නවා ඉදිරියෙන් කියනා මේ කියන්නේ අනතුරු යංගීමේ සංඥාව මේක මොකද්ද මාර්ගයේ ඉඩ දෙනු අතුරු මාර්ගේ ඉඳලා ප්‍රධාන මාර්ගයට ගමන් කිරීමේදී ප්‍රධාන මාර්ගයත් අතුරු මාර්ගයක එක්වන තැන දක්වන මාර්ගයේ ඉඩ දෙනු කියලා. මේ ප්‍රධාන මාර්ගය යන අයට තමයි අපි වාහනයේ මාර්ගයේ ඉඩ දිය යුත්තේ. ඊට පස්සේ 8 දක්වලා තියෙනවා මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ ඔයාලා දන්නවා මේක ගවයන් සඳහා මාර්ගයේ මාරු වීමට වෙන් කළ ස්ථාන ඉදිරියෙන් ගවයන් සඳහා පමුණන්නව සියලුම සතුන් සඳහා මෙම මාර්ගයේ වෙන් කළ තියෙනවා මේ කියන්නේ අපිට මාරු වෙන්න. එතකොට ඒ කියන්නේ ගවයන්ව වෙනස් සතුන් මාර්ගය හරහා ගමන් කිරීම ඉඩ ඇති ස්ථානයේ ඉදිරියෙන්. ඊට අංක 9 මාර්ග සංඥාවෙන් දක්වලා තියෙන්නේ දකුණු පැත්තට වැලවිටි වංගුව ඉදිරියෙන්. මේ බලන්න මේ දකුණු පැත්තට තමයි මේ වැලවිටි වංගුව තියෙන්නේ. ඊතලෙත් තියෙන දකුණු පැත්තට. ඉතින් අනතුරු වෙංගීමේ සංඥාවක් අහසා කළුපසමත් තුළ තමයි දක්වලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කිව්වා අනතුරු වෙංගීමේ සංඥා ඉදිරියෙන් ගේ නාමයේ මුලට හෝ අගට එදිලා තිබේ යුතුයි කියලා. එතකොට දකුණු පැත්තට වැලවිටි වංගුව ඉදිරියෙන්. ඊට පස්සේ ප්‍රමුඛතා මාර්ගය ප්‍රමුඛතා මාර්ගය තමයි මේක ප්‍රමුඛතා මාර්ගයේ ඉදිරියෙන් නොව හොඳට තේරුම් ගන්න මේක ප්‍රමුඛතා මාර්ගය. සාමාන්‍යයෙන් බස් රථවලට වෙනම ගමන් කිරීමට සාමාන්‍ය අපේ ලංකාවේ වෙනම මන්තිරෝපෙන් කරලා තිනවා. පාපෙදී යන්න ගමන් කරන වෙනම මන්තිරෝපෙන්. මේ වගේ අවස්ථාවලදී දක්වන්න පුළුවන් මේ ප්‍රමුඛතා මාර්ගයක් ලෙස. සමහර තනි අතර ගමන් කරන මාර්ගයක් වෙන්නත් පුළුවන්. එයාත් මොකද වෙන්නේ? ප්‍රමුඛතා මාර්ගය. මොකද ප්‍රමුඛතාව තියෙන තනි අතර. ප්‍රමුඛතාව තියෙන බස් රථවලට. ප්‍රමුඛතාව තියෙන්නේ බයිසිකල්. අන්න ඒ වගේ අවස්ථාවක දක්වන්න පුළුවන් මේ ප්‍රමුඛතා මාර්ගයේ මාර්ගය සම්බන්ධව මෙන්න මේ වගේ අවස්ථාවලදී මේ මාර්ග සංඥා පූර්ව ප්‍රදර්ශනය කරනවා. ඊට පස්සේ 11 බලන්න ප්‍රධාන පාරට වම් පැත්තෙන් තමයි අතුරු මාර්ගයක් එකතු වෙන්නේ. වම් පැත්තෙන් රතවාහන ප්‍රධාන මාර්ගයේ එක්වන සංදිය ඉදිරි. මේක මොකද අනතුරු වෙංගීමේ සංඥාවක්. ඊට පස්සේ මේක මොකද බලන්න ළමයින් මාරුන ස්ථානයේ ඉදිරි. ළමයින් මාරුන ස්ථානයේ ඉදිරි. ළමයින් මාරු ළමයි දෙන්නේ තමයි ඉන්නේ. ඉදිරියේ අනතුරු වෙංගීමේ සංඥා. ඊට පස්සේ පී පාකින් මේ කියන්නේ වාහන නවත්වන ස්ථානය. පොලිස් ස්ටේෂන් එහෙම නෙමෙයි පී කිව්වට වල නේද තේරුම් ගන්න. මාර්ග සංඥාෙන් දැක්කින්නේ බලන්න මේ වංගු කොහෙද තින් දකුණු පැත්තේද වම් පැත්තේ. දකුණු එතකොට ඉදිරියෙන් දකුණු පැත්තට මොකද්ද වංගුව ඉදිරියෙන් ඊට පස්සේ 15 සීමාකාරී සංඥාවක් දක්වලා තිනවා එතකොට T කියන්නේ ටොන් එතකොට 5යි 5 කියන්නේ ටොන් 5යි ගෙනියන්න පුළුවන් මේ මාර්ග සංඥා ප්‍රදර්ශනය කරලා තින පාරේ ඉතින් මේක මොකද්ද සීමාකාරී සංඥාව සීමා කරලා තින්නේ මේ මාර්ග සංඥාෙන් දක්වලා තින්නේ මොකද්ද මේ වාහන ඔත්තේ දිනවලද ඉරට්ටේ දිනවලද මෑ මෙහෙම එකක් නේ ඔය පටලව ගන්න ඉඳ මං කිව්වේ මේක වාහන නැවැත්වීම තහනම් වාහන නැවැත්වීම සහ පැටවීම තහනම් මේක තව එකපාරක් අනිත් පැත්තට කැපිලා තිනවා මේ මාර්ග සංඥා වේග සීමාවන මේ වේග සීමාවේ අවසාන වේග සීමාව දක්වලා තියෙනවා වල තියෙනවා KMPH කියලා දක්වලා තිබ්බේ අන්න ඒක තමයි වේග සීමාව මේක වේග සීමාවේ අවසානය ඊට පස්සේ ඊළඟ මාර්ගය තමයි අංක 18 මේක පදිකයන් මාරු
අමාරු ස්ථාන පදික අමාරු ස්ථාන ඉදිරියෙන් නො ඉදිරියෙන් කාසා කළුපතුමත් තිබිය යුතුය මේක පදික අමාරු ස්ථානය ඊට පස්සේ දෙනවා මාර්ග සංඥාවෙන් දැක්කේ බෑවුම පහළට ඉහළට තියෙන කියලා රූප සටහන අනුව බලන්න පහළට අවදානම් බෑවුම ඉදිරියෙන් අසේ අංක 20 තියෙනවා y ජංශන් එක ඉදිරියෙන් y එකක් තියෙන්නේ පරිම පහසුවේ લેසි ඊට පස්සේ අංක 21 තියෙනවා මෙව රූප සටහන ඇති පෙන්වා දී ඇති මන්සන්දියේදී අනිවාර්ය ත්‍රිරෝධ රතිය දකුණට හැරවිය යුතුයි යුතුය 22 මේ හතරමං අන්දියක් තියෙන මේක වල බලෙන්න එපා දැක්කොනට පස්සේ අනිවාර්යෙන් මේකෙන් ABC වලින් කියලා අහන්නේ රියදුරෙක් කොහොමද කටයුතු කරන්න පුළුවන් කොහොමද කියලා මේ හතරමං අන්දියට පැමිණියාට පස්සේ අනිවාර්යෙන් වමට හරවනවා කොහොමද දකුණට හරවනවා කොහොමද ඉදිරියට ආවනම් කොහොමද කටයුතු කරන්න පුළුවන් කියලා අපි තමයි මේ දක්වන්නේ. ඒකට අනිවාර්යෙන් ඉදිරියට වුණාම නිරීක්ෂණය කරන්න ඕනේ තීරණය කරන්න ඕනේ ක්‍රියාව. නිරීක්ෂණයට අනුව තීරණය තියෙනවා තීරණයට අනුව ක්‍රියා කරන්න ඕනේ. ඒ කියන්නේ අපි අනිවාර්යෙන්ම සංඥා දාපු දිහාට තමයි අනිවාර්යෙන්ම ක්‍රියා කළ යුත්තේ. අපි දකුණු පැත්තට සංඥා දැම්මම දකුණු පැත්තට තමයි ක්‍රියා කළ යුත්තේ. පෙන්වා දියද රතවහන මාර්ග සංඥාව ලාම්පු වලින් ඊට පස්සේ කහයකට පස්සේ මොකදපත් වෙන්නේ රතු. කහයකට පස්සේ මොකදපත් වෙන්නේ රතු කියලා වල තේරුම් ගත යුතුයි. ඊට පස්සේ පෙන්වා දියද පොලිස් නිලධාරියාගේ විධානය බලන්න. පොලිස් නිලධාරියාගේ විධානය තමයි මෙතන දක්වලා තියෙනවා නවතිනෝ. පොලිස් නිලධාරියා විධානය තමයි නවතිනෝ. ඊට පස්සේ බලන්න අංක 25 මාර්ගයේ මත සලකුණු කර ඇති මේ මාර්ග සංඥාන් දැක්කේනේ මේ පාරේ මැද සුදු ඉරි දෙකක් තමයි ඇඳලා තියෙන්නේ. ඔයාලා හොඳට තේරුම් ගත යුතුව මෙන්න මේ ඉරි දෙක පාරේ මැද ඇඳලා තියෙනවා නම් අපිට වාහනයක් දකුණට හරවන්නත් බෑ මේ ඉරි කපලා. තේරුම් ගන්න අනිවාර්යෙන් මේ ඉරි කපලා වාහනයක් ඉස්සර කරන්නත් බෑ මේ ඉරි කපන්න පුළුවන් එකම අවස්ථාව තමයි හදිසියේ අනතුරකදී කියලා ඔයාලා තේරුම් ගත යුතුයි. මම ඔයාලට ඔය කිව්වේ කතා කරන භාෂාවෙන් මේක ලිඛිත භාෂාවෙන් දක්වනවා මෙන්න මේව දක්වන්න පුළුවන්. මාර්ගේ හරහා ගමන් කිරීම තහනම් කරන ආයතන රේඛා. මාර්ගේ හරහා ගමන් කරන තහනම් කිරීමේ ආයතන සමහර අවස්ථාවලදී මෙහෙම අහන්නත් පුළුවන් වාර පාරේ මැද තනි සුදු රේඛා දෙකක් එක ළඟ ඇඳි විට ඒතර වල උත්තරයේ දිය යුතුයි ඉරි කපා දකුණට හැරවීම සිදු කළ නොහැකි ඉරි කපා ඉස්සර කිරීමද සිදු කළ නොහැකි ලෙස. හරි ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන බලන්න මෙතන හතරමං හන්දියක් තියෙන්නේ මෙහිදී ආලෝක සංඥා තිබෙන මන් සංඥියද මෙතන ආලෝක සංඥාක් තිබෙනවා මෙහිදී වෑන් රති අනිවාර්යයෙන්ම දකුණට හැරිය යුතුයි අනිවාර්යයෙන් මතක තියාගන්න අපි වාහනයක් දකුණට හරවනවා නම් අපේ අන්තිම මධ්‍යම රේඛාවේ ආසන්නයටත් එහෙම නැත්නම් අන්තිම දකුණු පසේ මන්ති රොටක් ගැනීම කළ යුතුයි. අන්න ඒ දිහේ තමයි මේ වෑන් රතිය කරලා තියෙන්නේ. ඒ නිසා වෑන් රතිය අනිවාර්යයෙන්ම දකුණට හැරිය යුතුයි. කියන්නේ වාහනේද අනිවාර්යෙන් දකුණට හැරිය යුතු මේ 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 මම ට්‍රක් එකේ යනවා නේ. කියන්නේ පාරේ තියෙන අන් ඒ කියන්නේ මධ්‍යම රේඛාවට ආසන්න ට්‍රක් එකේ යනවා. ඒ කියන්නේ තුන්වෙනි මන් තීරුව මේ පාර හැටියට මේ උපතරණ 90. ඊට පස්සේ 27 දක්වලා තිනවා 27 දක්වලා තිනවා මෙන්න මේ රේඛාව. සාමාන්‍යයෙන් අපි වටරවුමක ගියාට පස්සෙ අනිවාර්යෙන්ම වටරවුමකට ඇතුළට වෙන්න කලින් කියන්නේ වටරවුම ඇතුළට අපි යන්න කලින් දක්වලා තිනවා අනිවාර්යෙන්ම වටරවුමේ තදබදය තියෙනවා නම් අපි අනිවාර්යෙන් මෙන්න මේ රේඛාව ගාව නතර කරන් ඉන්න ඕනේ. වටරවුමේ තදබදය නැත්තම් තමයි අපි හිමිස්තරේ නිරීක්ෂණය කරලා තීරණය කළ ක්‍රියා කර යුතු. මෙතන මේක දක්වනවා වටරවුක පිරිනද මාර්ගයේ ඉඩ දෙනු රේඛාව. ඊට පස්සේ බලන්න සුදු රේඛාවක් තියෙනවා. මෙන්න මේ සුදු රේඛාව රිය මාර්ගයේ අයින දක්වන රේඛාව. ඒ කියන්නේ රිය මාර්ගයේ කෙරවල අයින. එහෙම නැත්නම් දාවනපතේ කෙරවල දැක්වීම සඳහා උදෑ ඇති සලකුණ. ඒතර මේ රේඛාව මෙතන දක්වලන්න පුළුවන් අපිට වංගුව රිය මාර්ගයේ අයින පින්නනද ආයතන රේඛාව. ඊට පස්සේ 29 ටී ජාන්සන් එක. අතුරු පාරක් තවක් පාරක් වෙන පාරවල් දෙකක් එකට එකතු වෙනවා. මේ ටී ජාන්සන් එකක් වෙනවා. අනිවාර්යයෙන් ටී ජාන්සන් එක වෙනවා. අපි හොඳට මතක තියාගන්න දෙපැත්තම බලන දෙපැත්තම වාහන වල ඉඩ දිය යුතුයි. ඒ කියන්නේ වම සහ දකුණ බලන දෙපැත්තම වාහන වල ඉඩ දිය යුතුයි. ප්‍රධාන මාර්ගයේ වාහන තියෙනවා නම් අපි නතර කළ යුතුයි. ප්‍රධාන මාර්ගයේ වාහන නැත්තම් නතර කරන්න ඕනේ. ආගුවම හරවන්නේ නැහැ. මම අර ඉස්සලා කිව්වා දෙපැත්තම බලලා දෙපැත්තම වාහන ඉඩ දීලා සෙමින්සරේ තමයි අපි හැරවිය යුතු. නිරීක්ෂණයත් නිරීක්ෂණ නොතීරණයත් තීරණවත් ක්‍රියා කළ යුතුයි. එතකොට මේකට උත්තරේ තමයි ප්‍රධාන මාර්ගයේ වාහන නොමිතිනම් නතර කළ යුතු නැත. හරි. ඊට පස්සේ ප්‍රශ්න අංක 30 තියෙනවා. ප්‍රශ්න අංක 30 බලන්න. මේක තමයි නවතිනු සංඥා පිරඳ නැවතුණු රේඛාව. සාමාන්‍ය අතුරු මාර්ගය තමයි මේක ඇඳලා තියෙන්නේ. අතුරු මාර්ගයක් ප්‍රධාන මාර්ගයට එකතු වෙන තැනදී අනිවාර්යයෙන්ම මෙන්න මේතර අනතුරුදායක ස්වභාවය වැඩි අනිවාර්යයෙන්ම නවතිනු සංඥාවේ අපි නතර කරගත යුතුයි වාහනේ. ප්‍රධාන මාර්ගයේ වාහන තියෙනවා නම් මොකද කරන්න ඕනේ? අපි වාහනේ අනිවාර්යයෙන් නතර කරගත යුතුයි. වාහනේ නැත්තම් හොඳ නිරීක්ෂණයක් කළා නිරීක්ෂණ තීරණය කළා තීරණ ක්‍රියා කළ යුතුයි. ඒතකොට මේක තමයි නවතිනු සංඥා පිරඳ නැවතුණු රේඛාව. හොඳට පැහැදිලිව ඔයාලා මතක තියාගන්න මේ අතුරු මාර්ගයේ තමයි මේ රේඛා දෙක අඳින. අතුරු මාර්ගයේ ස්වභාවය අනුව අතුරු මාර්ගයේ දිගටම අඳිනවා. අතුරු මාර්ගයේ ස්වභාවය සාමාන්‍ය එච්චර අනතුරුදායක නැත්නම් අතුරු මාර්ගයේ අඩක් වෙනකන් තමයි ගොඩක් දොඩට මෙන්න මේ වගේ සුදු රේඛා දෙක අඳින්නේ. ඊට ශ්‍රී ලංකාවේ මාර්ග නිසංගය අනතුරු ඇඟීමේ සංඥා දක්වලා තියෙනවා. ඔයාලට මම කිව්වා කහසා කළු පසුබිමත් තුළ. වටරවුමක මූලික නීතිය ඔයාලා දන්නවා. දකුණෙන් පැමිණ වාහන වලට ඉඩ දිය යුතුයි. නැත්නම් මෙහෙම වෙලා මේ දකුණෙන් පැමිණ වාහන ඉද පොලිස් නිලධාරියෙකු පාලනය නොකරයි නම් දකුණෙන් පැමිණ වාහන වලට ඉඩ දිය යුතුයි. ඒක වටවංගුක නීතිය වෙනස් කරනවා. පොලිස් නිලධාරියෝ සමහර අවස්ථාවලදී වාහන තදබදයෙන් මඟ හරවා ගැනීම සඳහා එයාගේ සංඥාවලට අපි අනුසරණ. අන්න ඒ වගේ අවස්ථාවලදී
පොලිසි නිලධාරයාගේ සංඥාවලට අනුව අවනත වී යුතුයි කියලා මතක තියාගත යුතුයි. එක් දිශාවට මන්තිර 3ක් සහිත මාර්ග ඔබගේ වාහන ඉදිරියට ගමන් කිරීමට කරන අවස්ථාවකදී ඔබගේ සින් තෝරාගත යුතු මන්තිරුව. බල හිතන්නකෝ අපි අනිවාර්යෙන් වාහනයක් ඉදිරිය ගමන් පාරේ මැදින් තමයි ගමන් කරන්න ඕනි. මොකද මන්තිර 3ක් තියෙනවනම් මන්තිර 3ක් තියෙන මේදී මාර්ගයේ දකුණු පස තෝරා ගන්නවා වම් පස තෝරා ගන්නවා පාරේ මැද මන්තිරුව තෝරා ගන්න. මේදී හොඳම දේ තමයි පාරේ මැද මන්තිරුව තෝරාගත යුතුයි. ඒ කියන්නේ පාරේ මැද තමයි අපි තෝරාගන්නේ ඉදිරියට ගමන් කිරීම සඳහා. පැහැදිලිද ඔයාලට කියන එක? හොඳ තේරුම් ගන්න. මන්තිර 3ක්ද පාරකදී අන්න මේ ක්‍රමය වල අනුගමනය කරන්න ඕනි. හරි. ඊළඟට අංක 34. ඔබගේ වාහනය හා ඔබගේ ඉදිරියෙන් දාන වාහන අතර ප්‍රමාණවත් දුරක් තබා ගත යුතුයි. අනිවාර්යෙන් අපි ඉදිරියෙන් දාන අතර වාහනේ දුරක් තබා ගන්න. මොකද ඉදිරියෙන් යනවා එකපාරම අපිට බ්‍රේක් කරොත් අපගේ වාහනේ කියන්නේ පිටිපස්සෙන් එන අපගේ වාහනේ නතර කරගන්න වේලාවක් තියෙනුනේ කලාවක් තියෙනුනේ. ඒ කියන්නේ ඉඩ කඩක් තිබිය යුතුයි. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඉදිරියෙන් යන වාහනය බ්‍රේක් කරොත් අපේ වාහනේ ආරක්ෂාකාරී ලෙස නතර කරගන්න පුළුවන් අපි ලොකු ඉඩ කඩක් ප්‍රමාණයක් තියාගත්තොත්. අන්න මේකට අපිට උත්තරේ දක්වන්න පුළුවන් මෙන්න මේම ඔබට ඉදිරියෙන් දාන වාහනේ රියදුර තැන හදිසියේ නතර කළොත් ඔබගේ වාහනය ආරක්ෂාකාරී ලෙස නතර කර ගැනීමට හැකි වෙන නිසා. පැහැදිලි නේ මං කියපුවේ? ඉදිරියෙන් යන වාහනේ හදිසියේ හෙන ගැහුවාගේ බ්‍රේක් එකක් ගැහුවොත් අපගේ වාහනේ ආරක්ෂා उत्तर මට ඉදිරි අනිවාර්ය අපි වම් පැත්තට ගන්න තියෙතුව කියලා මතක තියාගන්න. මන්සන්දි කොටුවත් සලකුණු කර ඇති ස්ථානය ඇති අවස්ථා. අනිවාර්යෙන් මන්සන්දි කොටුවක නීතිය තමයි මම ඔයාලටත් කිව්වා. සාමාන්‍යයෙන් මන්සන්දි කොටුවක් හතරමන් හන්දියකදී තියෙන අනිවාර්යෙන් මන්සන්දි කොටුවක නීතිය තමයි දකුණට හැරවීමේදී හැර පිටෙමිට තේ මාර්ගය ආවරණ මන්සන්දි කොටුව තුළ ඇතුළත් නොවිය යුතුයි. ඒ කියන්නේ මාර්සන්දි කොටුවේ කොහෙට ට්‍රැෆික් තිබ්බත්, වමට තිබ්බත්, දකුණට තිබ්බත්, ඉස්සරහට තිබ්බත් අපිට වාහනයක් දකුණට හරවද්දි පුළුවන් වම් මන්සන්දි කොටුව ඇතුළට ඇතුළු වෙන්න බෑ. මන්සන්දි කොටුව තුළ ඇතුළේ නතර කරන් ඉන්න බෑ. තවදියත් මන්සන්දි කොටුවේ ඇතුළුනේ කෙනා පිට වෙනකම් ඉන්නුනේ අපෝ අපි මන්සන්දි කොටුව තුළට ඇතුළත් වෙන්න. අන්න ඒ දෙය හොඳට මතක තියාගන්න. එතකොට මේකට උත්තරේ තමයි දකුණට හැරවීමේදී හැර පිටවීමේදී මාර්ගය අවරිනම් මන්සන්දි කොටුව තුළට ඇතුළත් නොවිය යුතුය. එතකොට වාහනයක් නතර කර තිබිය හැකි ස්ථානයක් වන්නේ. ඔයාලා දන්නා වාහනය නතර කරන්න පුළුවන් ස්ථාන ටික. එතකොට මේකේ අනු අනිවාර්යයෙන්ම අපි උත්තරේ සැපිය යුතු මෙන්න මේ ආකාරයෙන් මන්සන්දියක සිට මීටර 25ක් සීමාවෙන් පිටතය. සාමාන්‍යයෙන් පදික මාරු සිට ඔය ළඟානේ දඟර ප්‍රදේශ සිට මීටර 15යි, බස් නැවතුමේ සිට මීටර 30යි පොලිස් ස්ටේෂන් වාර්තා කළ යුතුයි. ඉතින් මෙහිදී අපිට දන වාහනේ පිහිටි මාර්ගයේ මත සලකුණු කර අනතුරුකටපත් පුද්ගලයන් රැගෙන යාම සඳහා මේ වාහනේ පාවිච්චි කළ හැකිය. පැහැදිලි නේද ඔයාලට? මෙතකොට 40ට උත්තරෙත් පැහැදිලි.